දැන් ඔක තව උපමාවකින් මම ඔක පැහැදිලි කරලා දෙන්නම් මෙන්න මෙහෙම හරිද දැන් හිතන්න ඔබ දකින්න අකමැති අප්‍රිය අප්‍රසන්න පුද්ගලයෙක් ඉන්නවා කියලා හරිද එතකොට මේ පුද්ගලයා මේ පුද්ගලයා සමහරට අපේ ගෙදරම ඉන්න අපේ ඥාතිය වෙන්න පුළුවන් හරිද එහෙම නැත්නම් අපේ රැකියා කරන ස්ථානයේ ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන් හරිද දැන් අපි හිතන්නේ දැන් මේ අප්‍රිය අප්‍රසන්න පුද්ගලයාගෙන් තමයි අපිට දුක හටගන්නේ කියලා හරිද දැන් අපි තුමු ගෙදරම ඉන්න එක්කිනා කියලා මම දැන් උපමාවට මේක ගන්නවා අපි තුමු දැන් ගෙදරම ඉන්න එක්කිනා එහෙම නැත්නම් ගෙදර ඉන්න තමන්ගෙම මේ ස්වාමි පුරුෂයා බිරිඳගෙන් තමයි මේ ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ කියලා හිතන්නකෝ හරිද හරිද එතකොට දැන් හිතනවා මේ මිනිස්සයාව මම කසාද බැඳලා මම මේ විඳින දුක හරි මම දැන් මේ උපමාවෙන් කියන්නේ හරිද එතකොට මේ විඳින දුක මේ මිනිස්සයාගෙන් තමයි මට මේ දුක තියෙන්නේ කියලා හරිද අපි දැන් මේ හිතමු බිරිඳ තමයි මෙහෙම හිතන්නේ කියලා හරිද දැන් හිතන්න දැන් මේ ස්වාමි පුරුෂයා උදේ 7ට ගෙදරින් යනවා එළියට රැකියාවට යනවා හරිද එතකොට දැන් රැකියාවට ගියා දැන් එතකොට ස්වාමි පුරුෂයා ළඟ ඉන්නවද? ස්වාමි පුරුෂයා ළඟ නැහැනේ. හරිද? හැබැයි තාම අර ස්වාමි පුරුෂයා හින්දා දුක තියෙනවද නැද්ද? තියෙනව නේද? එතකොට දැන් අපි තුමු එයා 7ට ගිහිල්ලා උදේ 7ට ගිහිල්ලා ආයෙ හවස 6ට තමයි ගෙදර ඉන්නේ. දැන් උදේ 7 ඉඳන් හවස වෙනකන් අර ස්වාමි පුරුෂයා වද දෙනවද නැද්ද? වද දෙනවද නැද්ද? එතකොට මේ වද දෙන්නේ ඉන්න ස්වාමි පුරුෂයෙක්ද නැති ස්වාමි පුරුෂයෙක්ද හා දැන් මොකද ස්වාමි පුරුෂයා දැන් නැහැ තමන් ඉදිරියේ නැහැ එතකොට දැන් මේ වද දෙන්නේ කවුද වද දෙන්නේ හා අර මොකද ගියේ කිනා දැන් එයා නැහනේ දැන් කොහේ කවුද මේ වද දෙන්නේ අපි දැන්ට කියමු හිතේ ඉන්නේ. එතකොට හිතේ ඉන්න ස්වාමි පුරුෂයා දැන් දිග්ගටම උදේ 7 ඉඳන් හවස 6 වෙනකම් වද දෙනවද නැද්ද? හරිද? එතකොට උදේ 7 ඉඳන් හවස 6 වෙනකම් වද දෙන ඒ ස්වාමි පුරුෂයා. එහෙම නැත්නම් ඒ ඥාතියා ඉන්නේ හීනේ ඇතුළේද හීනෙන් එළියේද? හා? හීනේ ඇතුළේද හීනෙන් එළියේද ඉන්නේ? හීනේ ඇතුළේනේ ඉන්නේ. එතකොට දැන් ඔබට වද දෙන්නේ කවුද මේ? හීනේ ඇතුලේ ඉන්න ස්වාමි පුරුෂයා. දැන් හීනේ ඇතුලේ ඉන්න ඥාතිය තමයි මේ වද දෙන්නේ. දැන් එයා තමයි මේ ඔක්කොම වදේ දෙන්නේ. ඇත්තටම ඒ හීනේ ඇතුලේ ඉන්න ඒ ස්වාමි පුරුෂයා නැත්නම් හීනේ ඇතුලේ ඉන්න ඒ ඥාතිය ඇත්තටම ඉන්න කෙනෙක්ද? ඉන්න කෙනෙක් නෙමෙයි නේද? හැබැයි අපිට ඉන්න කෙනෙක් වගේ දැනෙනව නේද? අපි සමහරට මම අර ලොතරැයි කියෝ හොයනවා කියලා සමහරට අපි සමහර දේවල් අයින් කරන්නත් යනවානේ දැන් අපි හිතමු අපි දැන් නින්ද හීනියක් දකින්නවා දකින්නකොට අපිට පේනවා මුළු ඇඳ පුරාම සර්පය පිරිලා දැන් මොකද වෙන්නේ මුළු ඇඳ පුරාම සර්පය පිරිලා වුණා මොකද වෙන්නේ බය ඇතිලා අයින් කරන්න හදනවා නේද ගසලා මෙහෙම කළා අයින් කළා හරිද දැන් ඒ වගේ දැන් අර දැන් උදේ 7ට ස්වාමි පුරුෂයා උදේ ඉඳන් අවසන් වෙනකන් ගෙදර නැහැ හැබැයි දැන් අපි දැන් ගසලා අයින් කරන්න හදනවා නේද දැන් මේ ගසලා අයින් කරන්න හදන්නේ මොකද්ද ඉන්න සර්පයද නැති සර්පයද හා එතකොට දැන් එහෙම අයින් කරනකොට මේ ඇත්තටම සර්පෙක් නැහනේ ඇත්තටම එතන එතකොට එතන සර්පෙක් නැති සර්පෙක් ඉන්නවා වගේ දැනෙන්නේ ඔබ නිදාගෙන ඉන්න හින්දාද අවදි වෙලා ඉන්න හින්දාද හා නිදාගෙන ඉන්න හින්දානේ ඔබ සීනේ ඇතුළේ හිර වෙලා ඉන්න හින්දා නේද පැහැදිලිද මම මේ කියන්න හදන දේ හරිද දැන් ඔන්න ඔය ඕක නෙමේ ජීවිතේ කියන්නේ ඔක දෙපැත්තටම වෙන්න පුළුවන් හා ඔබ ආශාවදේ කියලා විඳින්නෙත් මොකද්ද ඔය විදිහටම තමයි ඔබ දුක කියලා දකින්නෙත් මොකද්ද ඕකම තමයි දුක කියලා දකින්නෙත් ඔබ